සහෘදයෙකුගේ හඬය මේ අප දකින්නේ ආදරණීය මිනිසෙකුගේ රුවය පුරා අඩසිය වසක් සිය ප්‍රේමණීය හඬ අවදි කරමින් සිය ප්‍රතිභාපූර්ණ රසකාමිත්වය ගම් දනව පුරා විහිදුවලන්නට සමත් වූ ඔහු ලක්ෂ්මන් අනුර කුමාර නම් වන්නේය. පාපින්න කියලා මොකෝ මිනිකේ කිව්වේ සිලාවෙන්න ආවත් හැඳෙව්වේ ඔයානේ එපාඉන්න කියලා මොකෝ මිනිකේ කිව්වේ සිලාවෙන්න ආවත් හැඳෙව්වේ වර්ෂ 1957 ජූනි මස 9 වනදා මෙලොව එළිය දුටු ඔහු කුඩා කල පටන් කලාවට පෙම්බැඳි ආදරණීය මිනිසෙකු වූයේය. සිය කලාකාමී පෞරුෂය විහිදුවාලමින් දස්කම්පාන මේ සොඳුරු මිනිසා බෝමුගම්මන ගම්පියසට නැතිවම බැරි මිනිසෙකු වූයේය. පාසල් දිවියේ පටන් රංගනයට පෙම්බැඳි ලක්ෂ්මන් අනුරකුමාරයන් එවකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙක වූ සීටී පෙරේරා නම් ප්‍රවීණ සිනමා වේදියානන් යටතේ සිය රංගන දිවි ආරඹන්නේය. 1972 වසරේ වේදිකා ගත කළ දික්තලා සහ කාලගෝල නාට්‍යයේ කාලගෝලගේ භූමිකාව නිරූපණය කරමින් සිය ප්‍රථම රංගන දිවියේ සීමා මායිම් තීව්‍ර කරගන්නා ඔහු සිංහබාහු, නරිබෑනා, මනමේ ආදී වේදිකා නාට්‍ය තුළ විවිධ චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නට සමත් වන්නේය. සඳ පායා දිලෙන වැනි මුහුණතිගේ දිලෙන වැනි මුහුණතිගේ පුර සඳ පායා දිලෙන වැනි මුහුණතිගේ දිලෙන වැනි මුහුණතිගේ රංගනීට මෙන්ම ගායනයටද මන දස්කම්පේ අනුර කුමාරයන් හෙළ සිනමා වංශ කතාවේ ආදරණීය හඬ එච්.ආර්. ජෝතිපාලයන්න්ට බෙහෙවින් පෙන්බදිමින් ඒ ජෝතිමත් ගීරාවය සිය ගායන දිවියේ පූර්වාදර්ශයේ බවට පත් කරගන්නේය. එතෙන් සිට හැඟුම් වර්මෙන්ම ලයන්විත ගීරාවේ තුලින් කලාකාමී සහෘද ජනතාව ඇද බැඳ තබන්නට ලක්ෂ්මන් අනුර කුමාරයන් සමත් වන්නේය. ஆதரே அப்பே ஆதரே
එච්.ආර්. ජෝතිපාලයන්න්ගේ වියෝවෙන් දැටිසේ කම්පාවට පත්වන ඔහු සිය ආදරණීය කලාකරුවා වෙනුවෙන් සිය යුතුයකම් සම්භාරය ඉෂ්ට කරමින් ශ්‍රී ලංකාවේ ජෝති නමින් පැවැත් වූ ප්‍රථම ඒකපුද්ගල ගී ප්‍රසංගයේ පවත්වන්නට 1989 වසරේ ජූනි මාස 5 වනදා සමත් වන්නේය. දෙවලුතුංගේ පැරඩයිස් ෆොටෝ හා රෝහලස තරුණ පිරිස සාදර අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ලක්ෂ්මණ කුමාරගේ ජෝති හනින් ගයන තාරකා මල් මංගල ප්‍රසංගයේ දැන් අපි ආරම්භ කරමු. පුරා 35 වසර රා ප්‍රතිරාම නගමින් මොනු සිරිලක් තලයේම ගීයෙන් මනමෝහනය කළා වූ ජෝති කීරාවේ නිමල ජෝති ප්‍රතිරාමයේ නගමින් තාරකා මල් විහිදාලමු. ලක්ෂ්මණ කුමාරගේ ජෝති හඬින් ගයන ජෝතිමත් හැම ගීයක්ම ඒ උදාරතර අසාර අමරණීය ගායකයාට උපහාරයක් වේවා. තාරකා මල්හි ගී ගැයීමට මේ ආරාධනය දෙවලුතුංගේ තවත් ජෝතිමත් ගායකයෙකු ලෙසින් නොපැකිලීම හඳුන්වා දිය හැකි ලක්ෂ්මණ කුමාරගේට ඔහු කෘතගුණ පූර්වකව තම ලයබැඳි ගුරු දේවයන් බඳු මහා ගායක එච්.ආර්. ජෝතිපාල ප්‍රතිරූපයට මල් දමින් උපහාර දනවන තාරකා මල් නමින් එළිදැක් වූ මෙම අභිමානවත් ප්‍රසංගයේ ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පුලගේ මధుර මනෝහර ගීරාවෙන් මෙලෙස හැඩවුවාය. එදා සිට අද දවස දක්වාම ලාංකේය ජනතාවට අහිමි වූ ජෝතිමත් ගීරාවය සුවහසක් රසික ජනතාවගේ සවන්පත් අතරට මුදාලන්නට ලක්ෂ්මණ් අනුර කුමාරයන් සමත් වන්නේය. ප්‍රධාන කාර්මික ශිල්පී නිලධාරියෙකු ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මෙන්ම වොලංකා සහ හේලිස් යන ආයතනයන් තුල සේවය කරන ඔහු සිය ආයතන ප්‍රධානීන්ගේ පැසසුම් ලබන්නට තරම් නිහතමානී දක්ෂ මිනිසෙකු වූයේය. 1988 මැයි මස 5 වනදා ශ්‍රියාලතා හෙට්ටිආරච්චි මහත්මිය සමගින් විවාහ දිවියට පත්වන ඔහු පින්වත් පුතුන් දෙදෙනෙකුගේ පියකු වීමට තරම් වාග්ය සම්පන්න වූයේය. විවිධ ශේෂ්ත්‍රයන් තුල දස්කම් පාන සිය බාල පුතු මෙන්ම
තම පිය උරුමය මතු පරපුරටද දායාද කරවීමේ පරම චේතනාවෙන් ක්‍රියා කරන අසංක්‍රන්දික නම් වූ තම වැඩිමහල් පුතනුවන් සංගීත විශාරදවරයෙකු වී කලාකෙත පෝෂණය කරමින් සුපහන් ගමනක නිරත වී සිටින්නේය. අනන්ත සයුරට අඳුර මුසු වේලා ආකාශයේ සයුර දෙපළු කර උන් සඳ ආදා ඔබ දූ ඉනි පෑවේ සඳ පාවන උඩ සයුර මතින් මට දෝ පුරා 63 වසක් සිය දිවි මඟ එලෙසින් ගෙවී ගියද ඒ ආදරණීය හඬ අපට තවමත් ඇසෙන්නේය. දිනින් දින අප අත්විඳින නිෂ්පල ක්‍රියාදාමයන් අතර මෙවන් ප්‍රතිභාපූර්ණ යුග පුරුෂයන්ගේ අඩුව අපට මනාසේ දැනෙන්නේය. ලක්ෂ්මන් අනුර කුමාර නම් වූ ආදරණීය මිනිසානෙනි, මානව හිතවාදියානෙනි, කලාකරුවානෙනි, ගයන්න අප වෙනුවෙන් යලිත් වරක් ඒ හැඟුම් බර හඬ අවදි කරමින් මේ නිසල රාත්‍රියේ ඔබට චිරංජයතු thank you.
Today
Tu vili pava chanavato
ஆமா